කිසිම ආණ්ඩුවක් හිර නොවුන ආකාරයට සමස්ත ආර්ථික කටයුතු පිළිබඳවත් මූල්‍ය කටයුතු පිළිබඳවත් හිරවීමකට ලක් වෙලා තියෙනවා. ඒට ප්‍රධාන හේතුව තමයි 2016 දී රවි කරුණානායක මහත්මයා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වාරික 6කින් ලබා ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කළා. මේ ගිවිසුම නිම වෙන්නේ අප්‍රේල් මාසෙට. නිම වෙන්න කලින් වාරික 2ක් ලංකාවට ලැබිය යුතු තාම ලැබිලා නැහැ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ලංකාවට ඇවිදිලා පෙබරවාරි මාසේ 28 වෙනිදා මේ මුදල් අමාත්‍යාංශයේ අදාළ බලධාරීන් සහ අනිත් පාර්ශ්වයන් එක්ක අර කාර්ය මණ්ඩල ගිවිසුමක් අත්සන් කළා. ඒ කාර්ය මණ්ඩල ගිවිසුම අනුව මේ අයවැලේකනේට සම්බන්ධ කොන්දේසි මූල්‍ය අරමුදල විසින් ඉතා පැහැදිලිව ඉදිරිපත් කළා තියෙනවා. එකක් තමයි මේ දරාගත නොහැකි මට්ටමට දිගින් දිගටම රජයේ ණය ගැනීම පාතට ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා කළ යුතුය. 2020 දී අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 3.5% අඩු කළ යුතුයි. රජයේ ආදායම හැකිතා කියල නැංවිය යුතුයි. රජයේ වියදම් කපා හැරිය යුතුයි. විනිමය අනුපාතයේ නිදාසේ තීරණය වීමට ඉඩහළ යුතුයි. ජාත්‍යන්තර සංචිතී ඉහළ නැංවිය යුතුයි. වෙළඳ පොළ පිළිබඳ විශ්වසනීය භාවය තවදුරටත් වැඩි කළ යුතුයි කියන කොන්දේසි ටික තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. මේ ටිකට පෙබරවාරි 28 වෙනිදා කාර්ය මණ්ඩල ගිවිසුමක් අත්සන් කළා තියෙනවා. මං අද ඒ ගිවිසුම සභාගත කළා. ඒ අනුව ඔවුන් මැයි මාසෙදී තමයි තීරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මේ තවදුරටත් අවුරුද්දකට මේ ගිවිසුම දික් කළා ණය දෙනවද කියන එක. ඒ තරමටම මේ ආර්ථිකය පවත්වාගෙන යාම පිළිබඳ අර්බුදයකට රට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් නොමග යවන සංඛ්‍යා දත්ත මේ අයවැය ලේඛනයේ ඉදිරිපත් කරලා තියෙනවා.